මෙසිරි ලක මහා මංගල්‍යක්සේ සැලකෙන සිරි තලදා පෙරහැර සමය මුල් කරගත් දෙස් විදෙස් බැතිමතුන් අපේ සිරි විඳින්නා වූ මේ නිකිණි මස පුන් පොහෝදා බුදු දනන්ට මහා පින්බර පොහෝ දිනයක් වන්නාහ. බුද්ධ පරිනිර්වාණයෙන් පසු ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමත් ආනන්ද තෙරුන් මහරහත් බවට එළැඹීමත් ලලාට ධාතුන් වහන්සේ නිධන් කොට සේරුවාවිල මංගල මහා සෑය ඉදිකිරීමත් ඇතුළු ශාසනික වැදගත්කම් රැසකින් නිකිණි පොහෝදා පින්වත්ව ඇත්තාහ. මෙවන් පින්පිරු නිකිණි පුන් පොහෝදා ජයශ්‍රී මහා බෝධි ටීවී පෝදා බෝමලුව සදහම් සැරිය මෙවරත් පෙර ලෙසම අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ඔබ වෙනුවෙන් දියත්වන වගයි. එදින උදෑසන සිල් සමාදන් කරවීම සහ සම්බුද්ධ පූජාව බෝමලුව විහාරවාසී ශාස්ත්‍රපති පූජ්‍ය කනුපිච්චියේ රතනජෝති හිමි. උදෑසන ධර්ම දේශනාව දර්ශනපති පූජ්‍ය උල්පතගම අමිතරතන හිමි. දහවල් සම්බුද්ධ පූජාව බෝමලුව විහාරවාසී ශාස්ත්‍රවේදී ගල්වඩුආගම ධම්මානන්ද හිමි. ජාතක කතා ධර්ම දේශනය බෝමලුව විහාරවාසී රාජකීය පණ්ඩිත කාව්‍යශ්‍රී අංකුඹුරේ රේවත හිමි. දහවල් ධර්ම දේශනාව ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශාස්ත්‍රපති විල්ගමුවේ පියනන්ද හිමි. ධර්ම සාකච්ඡාව පූජ්‍ය වැල්ලකිරියේ සීලසුමන හිමි. ආචාර්ය වඩුගේ කරුණාරත්න මහතා සමග ආචාර්ය ඊ.එම්. ධර්මවර්ධන මහතා. සවස සිල් පවාරණය ගිලන්පස සම්බුද්ධ පූජාව සහ බෝධි පූජාව බෝමලුව විහාරවාසී රාජකීය පණ්ඩිත කාව්‍යශ්‍රී පූජ්‍ය අංකුඹුරේ රේවත හිමි. උතුම් නිකිණි පුන් පොහෝදා දහම් පිපාසය සංසිඳුවාලීම උදෙසා ජයශ්‍රී මහා බෝධි ටීවී පෝදා බෝමලුව සදහම් ගඟුල වෙත පියනගන්නට ඔබ සැමට පින්බර ආරාධනා.